ඉතින් එහෙනම් කොහමද මං දැන් ආවට බොහොම ලස්සන කබාන එකක් පෙන්වන්න. මං ඉන්නේ වලපනේ. පාරේ ඉඳලා මීටර් 200ක්වත් නැහැ මේ කබානයකට. ඉතින් ඒ වගේම තමයි පල්ලෙයන් යන කුරුඳුය. ඉතින් මේකට කියන්නේ කුරුඳුය ඉකෝ කබානා කියලා. මං දැන් ඇතුළට ගිහිල්ලා පෙන්වන්නම් මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. මේ කබානයකම ඔකොටලෙන්ට රුපියල් 5000කට වගේ ගන්න පුළුවන් 5 දෙනෙක්ට. එතකොට එක්කෙනෙක්ට වැටෙන්නේ රුපියල් 1000ක් වගේ පොඩි මුදලක්. ඉතින් බලන්න ඒ රුපියල් 1000ට ඕගොල්ලන්ට ලැබෙන දේවල්. මෙතන තියෙනවා බොහොම අපූරු සෙටියක් දාලා. ඊට පස්සේ ඔයාලට මෙතන උයාගෙන කෑම කන්න පුළුවන්. ඉතින් උයන්න ඕන කරන බඩමුට්ටු හැම එකක්ම දෙනවා. රයිස් කුකර්ද, ඊට පස්සේ ගෑස්ද, ඊට පස්සේ වතුර උණු කරගන්න දේ හැම දෙයක්ම ඔකොට්ටේට හම්බ වෙනවා. ඒ වගේම දැන් මං යන්නේ කාමරේට. බලන්න. ඉතින් බලන්න මෙතන ත්‍රිබල් බෙඩ් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තව ත්‍රිබල් බෙඩ් එකක් තියෙනවා. ඒතර මේ කාමරය ඇතුළේ විතරක් 6 දෙනෙක් ඉන්න පුළුවන්. බලන්න ඔය කාමරේ ලස්සන. ලස්සන විතරනේ බලන්නකෝ view එක. කොහමද කියලා. ඉතින් මාරම ලස්සන තැනක් ප්ලග් පොයින්ට් හැම එකක්ම මේක ඇතුලේ තියෙනවා. මෙන්න තනි කරන් වීදුරුවක් තියෙනවා. ඊට පස්සේ දැන් අපි යන් මේකේ තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි උඩ තට්ටුව. ආ යන්න කලින් මෙන්න බලන්නකො ලස්සන ෆොටෝ ගහලා මෙතන බුදු පිළිමයක් තියෙනවා. ඊට පස්සේ අපි යන් බාත්รูම් එකට. බලන්න බාත්รูම් එක හැම පහසුකම්ම තියෙන අංග සම්පූර්ණ බාත්รูම් එකක්. ඉතින් හැමදේම තියෙනවා. හොඳ ඉඩකඩ තියෙන ෂොක් තැනක්. කුරුඳුය ඉකෝ කබාන. දැන් අපි යන් උඩටට්ටුවට. උඩටට්ටුව තමයි මැජික් එකක් වගේ. ඉතින් මොන මං ආව උඩටට්ටුවට. බලන්න කොහමද කියලා. එනවා නේද? මාරම ලස්සන තැනක්. නිකන් ඇත්තටම කුරුඳුය ඉකෝ කබානායක සමාන වෙන්නේ කුරුඳුය ඉකෝ කබානායකටම තමයි. අසම සමයි. මෙන්න ත්‍රිබල් බෙඩ් එකක් තියෙනවා. ඊට පස්සේ තව මෙතන මේ පුටු ටිකක් දාලා තිනවා කට්ටිට. මේසයක් තියෙනවා. ඊට පස්සේ බැල්කනියකුත් තියෙනවා. ඉතින් මෙතන මෙතන මෙහෙම අපූර්වට මේ වගේ බංකුවක වාඩි වෙලා හොඳට වටපිටාව බල බල ඉන්න පුළුවන්. වෙනව නේද? ඉතින් මං ඊළඟට පෙන්නන්නම් ඔය කට්ටිට මෙන්න මේ පල්ලෙහා ඇලට ගිහිල්ලා. ඉතින් මේ තමයි කුරුඳුව ඉකෝ කබාන. කන්ටැක්ට් ඩීටේල්ස් ඒ සේරම යටින් දාන්න. මෙතන ඔය කට්ටියට බංකුවකුත් තියෙනවා. හරිද? ඉතින් ගොඩ දෙනෙක් එනවා නේද? ඒ කියන්නේ මේකේ නවයක් වෙනකන් ඉන්න පුළුවන්. ඉතින් ගොඩ දෙනෙක් එනවා නම් ඔය කට්ටියට අර කුස්සිය මදි වෙන්න පුළුවන්. එහෙම වුණත් එහෙම බොහොම ලස්සන අපූරු මැටි වලින් හදපු තව කුස්සියක් තියෙනවා. මෙන්න මේ විදිහේ. බලන්නකෝ. ඉතින් වැඩි වෙනව නෙමෙයි. වැඩි වුණා හෝ නැතා ඔය කට්ටියට මේකත් පාවිච්චි කරහැකි. මේ කුරුඳු ඉකෝ කබාන එකේ ඔය කට්ටියට ඕන කරන ගොඩක් කැම බීම එළවලු වර්ග මේක ඇතුළේම හදනවා. පේනවා ඉතින් මෙතන රටකජුත් තියෙනවා. රටකජු ඊට පස්සේ පිපිඤ්ඤා ඇතිරි ඊට පස්සේ ගෝවා ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. වම්බටු බණ්ඩක්කා. වම්බටු නම් දැකේ නැහැ. බණ්ඩක්කා මට ගොඩක් වැරදිලා කියවනේ. ඉතින් මම ඔයාලට කිව්වනේ පල්ලෙහා කුරුඳු යනවා කියලා. අපි ගිහින් බලමු කුරුඳු වේට. දියල්ලට යන්න පුළුවන් අපිට මං හිතන්නේ. ඉතින් මේ තමයි කුරුඳු වේ. ඉතින් ඔය කට්ටියට මේ ඕන තරම් නා ගන්න පුළුවන්. ඒක උඩින් ගැඹුරු තැනක් තියෙනවලු. ඒ වගේම තමයි මතන තියෙනවා ගල් ගුහාවක්. ඊට පස්සේ මෙතන පල්ලෙහායින් තියෙනවා පොඩි දියල්ලක්. අපි දැන් එතෙන්ටත් යන්න. මෙතන ලස්සනට කබාන එකක් තියෙනවා. ඒරදි මං හිතන්නේ. ඉතින් මන් දැන් ඇවිල්ලා ඉන්නේ ඉතින් කුරුඳු ඉකෝ කබාන එකට අවශ්‍ය මෙතන නාගන්න පුළුවන් අපූරට හොඳ බලක් තියෙනවා. හරිම ලේසියෙන් එන්න පුළුවන්. මේ තමයි ඉතින් එන කුරුඳු ඉකෝ කබාන. ඉතින් එනවා අපි හම්බෙමු.